අවුලවලාගෙන සිනාමුවෙන් මගේ මෝඩකම් මගේ මෝඩකම් වෙන මොකවත් නෙවෙයි අම්මා උලව්වක්ම දාලා මාරවිලා අර තල්බොට් කාරයගේ මේ මේ බොරු පූච්චා මන්නේ විශ්වාසවන්තකමට මාවගෙනලා මෙතන හිටෙව්වා උඹ කැඩිච්ච කාලෙකට ඒ ගැන ගුණ සංගරි තිබ්බද මට තියෙන හැටියටනේ අය මං කෑම්බීම ටිකවත් දුන්නේ මල්ලේ ලව් කෑම්බීමක් ගැන නේ මම මේ කතා කරුවේ මං අහන්නේ මම මේ තරමට කන බොන මිනිහා වෙලත් පැල්බ ගහලා තියෙන පච මේ හැමතැනම මාරවිල සුදුවා තියෙනවයි කියලා දැන් නෑ අයියේ ඉස්සර නම් තිබ්බා හලාවත පොලිසියේ ලොකු මහත්තයා හින්දා බෑ පැත්ත පලාතේ හොයාගන්න නෑ බයටම නෑ මම අරූගේ කීම් බහට ඇහුවා මිසක් මට ඕනෑ වට නෙවේ එහෙනම් මං යනවා යන්න සිල් ගන්නවා නම් ඉතින් ආරන් එකට යනවා මිසක් ආයේ මේ මාරවිල එන්න ඕනේ පොඩ්ඩක් ඉන්නකෝ මම මයිකලයට කතා කරලා බලන්න ඌලඟට ගියේද බඩු එහෙමනම් ඉතින් මේ ජුලියානගේ පපු කැනැත්තෙත් මං ගැන හේන්තන් ආලවන්තකමක් නැත්තේවත් නෑ මලකෝල පපු කැනැත්ත ඇති කෙහෙල් මලක් නෙවේ අර මිනිහද හිරේ තපින්නෙත් ඔය මල ජරාවට තිබිච්ච පෙරේතක මහන් යුලියානා මටත් ඔච්චන් කරනවාද මයිකල් පෙරේසා ගෙදර ඉන්නවද මයිකල්ට පොඩ්ඩක් මෙහාට එන්න කියපා. හැබැයි එලියස් අයියේ ගිහිල්ලා බඩජාරිකමට බීලා තියා නෑවත් මට කමන්න. වෙරි මරගාතේ මේ පැත්ත පලාට එන්න බෑ. ජුලියානා. මිනිස්සයක් නැතුව මම මේ අයිල කඩ කබල කරන්නේ හරිම අමාරුවේ. පණ ගැට ගහගන්න. කාගෙන්වත් වචනයක් නා. ඉතින් එහෙම තැනැත්තියක් තමයි මමත් මේ ඔය ඉන්නේ. මේ බහුබූත තියලා යන්න. ආ මයිකල් එනවා. ඉතින් ඌ නිකන් දේවියා බඩු. නිකන් දෙන්න උදන්සලක් කරන්නේ. එහෙම නම් ඉතින් මට අර පිත්තල වංගෙඩියේ ගනුදෙනු එකලාසයක් කරගන්න දෙනවා. මොන? මොකෝ ජුලි යනෝනේ. නෝනගේ මාමණ්ඩි දොස් මුරේ දාන්නේ අඩියක්වත් ගන්නේ. ඈ ගණන් ගන්න එපා වයසට ගියාම ඕම තමයි. වයසට ගියාම කවුද වලදියෝ වයසට ගහුන් තියන්නේ? මේ 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 මොකෝ මාමණ්ඩියගේ රතු කට්ට පැනලා වගේ කතාව තියලා මේ මිනිස්යාව කැන්දන් ගිහිල්ලා ඉල්ලන මල ජරාවක් දීපල්ලා යන වියදම මන් දරන්න හොඳයි ජුලි යනෝනේ යම්මා මේ ඉසබෙලා මොකෝ බලහන්කෝ වෙච්ච වින්න හියා ඇයි ආරච්චිල මහත්තයා සෙරප්පු කූට්ටම තියාගත්තනෙ. අරහවල් දෙයටද? මං කිව්වනේ ඒක එලියස් අප්පුහාමි දුන්නයි කියලා. එලියස් අප්පුහාමි ඒක කොහෙන් හරි කෙලප්පු කරගෙන එන්න ඇතිය කියලා ඉවරලා. එලියස් අප්පුහාමි ආපුහම විභාග කරනකම් කියලා තියාගත්තා.
ඉතින් ඇයි මිනිස්සයෝ ඒ සෙරෙප්පු කුට්ටම දාගෙන ගියේ? නැතු හිතින් ඕක දාගෙන එලිබහින්ට යන්ට වැදගත් ගමනක් ගියේ ඉඳන්නේ දාගෙන ගියේ. ඇත්තමයි මේ පිස්සු හුටන් කරොත් කරන්නේ ඔයගේ වැඩක් තමයි. හරි හරි ආරච්චිලා මහත්තයා එලියස් අප්පු හාමි ආවට පස්සේ විභාග කරලා මට ඕක දෙන්න එපායි. ඔව් දෙයි මේන් කියලා දෙයි බලාගෙන ඉන්නවකෝ. ඕ මේ මයිකල මාව රඳවලා ගියා ගියාමයි තාම නැහනේ. ඒවා ඉතින් ජේතු බංගගෙන ඉන්නේ නැහනේ. ඔය හංගපු තැනකින් අරන් එන්නේ නැත. මයිකල් හිට ඉන්නේ. බුරුවන් ළමිසියෙක්. මොකක්ද නම කිව්වේ? තෙරේසා. ආ. ජුලියානගේ පැත්තේ උන් හරිම හුරුවන් ඈරුව ඈ. කොහෙද මාසේ හිටපු ගම අන්තරක් දාන්න උනේ. එමින්දා කින්ටකෝ අයියේ. මේවා ඉතින් එහෙම ලේසියෙන් හොයාගන්න බෑනේ. අනික ඉතින් මේ තෙලිජ්ජ පොඩ්ඩක් අටේ දාගත්තා වගේද? ඇල්බර්ට් නම් කිව්වේ මාරවිලා කිව්වම සුදුවා වකාරයට කියලා. මුගේත් පචනේ අම්මපා. कैटे වෙලුන් සිංහට ඒ කිව්වේ එලියස් අප්පු දමාන ආපු සරප්පු කුට්ටම වෙලුන් සිංහ කොල්ල කෑවනේ. ඒකල්ලා ඊටම් මේකා ඒ සරප්පු දෙකක් දමාන ආරච්චිල මහත්තයව මුලිච්චි වෙන්න ආවා. ආරච්චිල මහත්තයා අපි ඈබොල තොට කොයෙන්ද ඔය සරප්පු කුට්ටම මේක ගත්තු කටට කියා අපි එලියස් අප්පු තෑගි දුන්නා කිව්වේ. ආරච්චිල මහත්තයාට හැකයි මේ නඩුව අගිස්සනකන් සරප්පු කුට්ටම මෙහෙ තියලා පලයන් කිව්වා. ඒක පිස්සෙක් නේ බං. පිස්සෙක් ඉඳනේ බං අංගොඩ ඇරියේ. මේ උඹලත් එක්ක කතා කරගෙන හිටියෝ මට පිස්සු හැදෙනවා. මං යනවා. ඈ බං සූටියෝ. අර කොමලි දැක්කම උඹට පිස්සු හැදෙන්නේ නැතේ? හනසේ දුස්සේ කවුද හරි මට පිස්සු හැදුනොත් ඕන් ඔය කාරණාවට තමයි. යන්න. ඕන් සෝබා. යම මෙහෙන්. පිට කපනේ. නෑ හෙපයි. මං එනකොට කැපුවනේ. කොරියාව කියන රටේ යුද්ධලු. ඒ හන්ද රබර් මිල වැඩි විලාලු. මම මේ කල්පනා කළේ තවත් රබර් රොටි ටිකක් එකතු කරගන්න පුළුවන් නම් අපට හොඳ පල්ලම සෙලස්ටිනෝ. මම මේ කල්පනා කළේ එලියස් අයියා මොකටේ තණ්ඩලේ මාමගේ බුලත් වංගෙඩිය කළපු කරවගෙන ගියේ කියලා. ඒකින් එලියස් අප්පුගේ හැටිනේ. කාගේ හරි දෙයක් අතපත ගාගෙන ආඳ වගේ ඉලිසල යන්නේ. මම්මි කල්පනා කළේ සෙන්පෑ වත්තට ගිහිල්ලා තව රබර් රොටි ටිකක් එකතු කරගන්න පුළුවන් ස්ටෝරුවක් තියෙද කියලා බලන්න.
මං බයේ ඉන්නේ එලියස් අයියා ආයිත් වංගියත් මෙහෙ ඇවිල්ලා තවත් මොන හරි අතපත ගාගෙන යයි කියලා. මම රබර් ගැන කතා කරනවා. සෙලස්තිනා එලියස් අප්පු ගැන කතා කරනවා. රබර් වගේද මේ එලියස් අයියාවම? ඒකත් එහෙම තමයි. බලාගෙන යනකොට යුද්ධ තියෙන්නේ කොරියාවේ නෙමෙයි මෙහි. මට පේන්නේ සෙලස්තිනා බයයි. යුද්ධෙටද? නෑ යුද්ධෙට නෙමෙයි. එලියස් අප්පුහාමි ඇවිල්ලා කාසි සෙට්ටි මලියෝ ආපහු මට දීහම් මගේ මායියා කියලා ඉල්ලයි කියලා. එහෙම ඉල්ලුවට මං යනවෑ? එහෙම ඉල්ලුවට මං දෙනවා. बड़का අර තල්බා කියන්නා වගේ මාරවිල ගිහිල්ලා සුදුවා බීලා ආවේ නැත්තම් ඒක හරියට මේ කොවිලට ගිහිල්ලා පොල් ගහලා ආවේ නැහැ වගේ වැඩක්. ආහ මේ සිමෝනා. සිමෝනා නෙවෙයි රමෝනා. තෙරේසා කකිව මේ මාමා ඊ රාත්‍රියේ ගෙම්බ පොලේ ගෙව වගේ වැටලා හිටියා කියලා. लो मिनी हकुट खटे अंडपुला जरावद मैकल पेवे अपे तीन बोक् ओने बड़कड़ो निंदाई गिनी मतलब तवा मिहाट विलाइन दंडला එක පාටම පයින් ගහලා යන්න පුළුවන් නෑ. ඒක මේ කණ්ඩ බොණ්ඩ දෙන අයටත් අගෞරවයක් නේ. නින්දාවක් නේ. එහෙනම් ඉතින් ජුලියාන නැන්ද මේ මාමා මෙහෙන් එලව ගන්නවා බොරු. ඔන්න කිව්වා කතාව. දැන් කාටද ඕන කරන්නේ මාව මෙතන යවා ගන්න? මම ආර මෙතන ඉන්නේ සල්බගේ වචන අහලා මිසක් වෙන කාරණාවකින්ද නෙවෙයි. සල්බා මට කිව්වේ මෙතන නැවතිලා මේ ජුලියානා නගාගේ මේ කඩ පොඩ දියුණු කරගන්න උදව්පදව් කරගෙන ඉන්නේ කියලා. මේ අයලා කඩේට මොන උදව්පදව් කාර්යෝද? ඕම් බලන්න සිමෝනා. රමෝනා. රමෝනා. ඒ මොන උලව්වකටද මන් දන්නේ මේ සිමෝනෙක් මතක් වෙන්නේ. ඔය උදව්වක් පදව්වක් කරන්න ගිය පැත්තක එකියක් වෙන්න ඇති. ඔය උඹලා රුහිතටම නේ කතා කරන්නේ. ඔන්න එලාට තමයි හිතන්නේ තල්බට ඕනක් පුදයක් ගහගන්නයි කියලා දමල ගහලා යන්න මෙතනින්. අවුලවලා ගිනි සිනා